ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී. මම සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම්. මාත් එක්ක වම්පසින් ඉන්නවා අප සංගමේ සභාපති MDR අතුල. විශේෂයෙන් අපි බලාපොරොත්තු වුණු විදුලි බිල සංශෝධනය ඊයේ දිනේදී සිදු වුණා. ඒක සති දෙකක් ප්‍රමාද වෙලා තමයි ඒ නව ගාස්තු සංශෝධනය සිදු වුණේ. එනිසා මේ ආණ්ඩුව ප්‍රතිපත්ති තීන්දුව ගෙනාවත් ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි රජයක් බවට පැහැදිලිව ජනතාව දන්නවා. ඒ නිසා ඒක පිළිබඳ අපි ගැටලුවක් විදියට දකින්නේ නැහැ. ඒක දැන් පුරුද්දක් විදියටයි අපි දකින්නේ. ඒ නිසා අපිට හැබැයි කියන්න ඕනේ මේ විදුලි බල කර්මාන්තය ඇමතිවරයා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා IMF එකත් එක්ක එකතු වෙලා ලොකු හානියක් කරගෙන යන බව අපි දන්නවා. ඒ නිසාම ආර්ථිකයට ලොකු හානියක් සිදු වුණා. අපි දන්නවා කර්මාන්ත ශාලා 125ක් කඩා වැටුණා. ලස්ස 5කට විතර රැකියා අහිමි වුණා. ඒ පුද්ගලික උවමනාවන් ලාභ ප්‍රයෝජන ධන ඉපෙයීම් අරමුණු කරගෙන තමයි ඒව කරේ. ඒ නිසා උවමනාවෙන්ම තෙල් මිල වැඩි කරනවා. ඔන්න තෙල් මිල නිසාම විදුලි බිල වැඩි වෙනවා කියලා ඇමති ප්‍රකාශයට පත් කරන්න ගන්නවා. ඒ නිසා විදුලි ගාස්තු ඒ වෙනුවෙන්ම වැඩි කරන්න සිද්ධ වුණා. ඒ වගේම හදිසි විදුලිය මිලදී ගන්නත් මේ අය කටයුතු කරා. පුනර්ජනනීය බලශක්තිය හීන කරමින් උදාසීන කරමින් ඒක දැනුත් කරනවා මේ ඇමතිවරයා. ඒ නිසා පනතට පටහැනි විදිහට ලාභ ඉපෙව්වා. ඒ ලාභ හෙළිදරව් වුණා. ඒ ලාභ ගන්න බැරි පණතක් ඔවුන් ඇදුවා. ඒ පණත ගැන තේරුම් අරගෙන තෑ දැන් පණත වෙනස් කරා. මොකද එදා තිබුණු සාධාරණ ලාභය නෙමෙයි අද තියෙන්නේ සාධාරණ. එදා තිබුණු සාධාරණ පිරිවැය අද සාධාරණ ලාභය. එහෙනම් ජනතාවට සාධාරණ පිරිවැය ගෙවන්න බැරි අයට ඉදිරියේදී ගෙවන්න වෙන්නේ සාධාරණ ලාභය. රීසනබල් ප්‍රොෆිට්, රීසනබල් කොස්ට් මේ දෙක අතර තමයි වෙනස තියෙන්නේ. ඒ නිසා මාසෙන් මාසෙ තෙල් මිල වැඩි කරා. කාව සතුටු කරන්නේද? IMF එක සතුටු කරන්න සහ කැබිනට් මණ්ඩලය හෝ අදාළ ඇමතිවරුන්ව සතුටු කරවන්න තමයි ගත්තේ. ගිය වසරේ දෙපාරක් කොමිෂන් සභාවේ නිලධාරීන් මේ ගාස්තු ප්‍රතික්ෂේප කරා. ජනතාව විශේෂයෙන් සංගමයක් හැටියට විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය මේ ගනුදෙනු ප්‍රතික්ෂේප කරා. දැන් ඒ සත්‍යභාවය දැන් හැඟෙනවා. අපි එදා කියපු දේ සත්‍යයි කියලා අද ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා සංගමයක් හැටියට ජනතාවට මේ විදියට හරි සහනයක් දෙන්න මැදිහත් වීම ගැන අපි සතුටු වෙනවා. නමුත් අපි සමස්තය 130ක බලාපොරොත්තුවක් තිබුණේ අද 22.5ක තමයි ඒ කාර්ය ඉෂ්ට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඇමති දෙපාරක් ගනුදෙනු දුන්නා. ඒවා බොරු ගණනයක් බවට අද ඔප්පු වෙලා තියෙනවා. මෙවරත් ඇමතිවරයා සහ මේ විදුලි බල මණ්ඩලය දුන්නේ 10% වෙනසක්. අද සමස්තය 22.5 බවට පත් වෙලා තියෙනවා. ඒ අඩු කිරීමත් එක්ක අපට පේනවා කාංචනගේ ගණනය කිරීම දුර්වල බව අපි ජනතාවම මුළු මහත් රටම දැනගත්තා. ඒ නිසා අපිට සතුටු වෙන්න බෑ. මොකද මේ අඩු කිරීම අඩු වුණාට 2.50ට රුපියල් 3ක තිබුණ ඒකකයක් තමයි අද 6ක් බවට පත් වෙලා තියෙන්නේ. එදා සමෘද්ධි ලාභියාට මේ 2.50ක් ගෙවන්න තියෙනකොට මාසික ගාස්තුව රුපියල් 50යි තිබුණේ. අද අඩු වෙලා තියෙනවා තමයි මේ මාසික ගාස්තුව කියන එක රුපියල් 150ක් බවට. එදා 50ක් තිබුණ එක. එතකොට ඒ කියන්නේ 2.50 තුනට තිබුණ යුනිට් එක තමයි 6ක් වෙලා තියෙන්නේ අද මේ අඩු වෙලා. ඒ කියන්නේ තාම 150ක් විදුලි බිල වැඩි කියන එක. ඒ නිසා අපට සතුටු නෑ. ඒ නිසා ආර්ථිකය කඩා බිඳ දාපු ආණ්ඩුව ගෙදර යවන එක තමයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය හැටියට අපි ඉදිරියේදී ජනතාව දැනුවත් කරමින් විපක්ෂයේ සමග එකතු වෙලා අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කෑදර කමින් කෙල හරමින් මල පෙරේතෙක් වගේ ඉන්න මේ ඇමතිවරයා වහාම ගෙදර යවන්න ජනතාව කටයුතු කරන්න ඕන කියන මතය අපි සංගමයක් හැටියට ඉදිරිපත් කරනවා. මේක කරන්න දෙන්න වෘත්තිකයන්ට පාඩුව මේ වැඩේ කරන්න දීලා කියලා අධීක්ෂණය කරන්න. මේක මිල නියාමනය කරන්න කලින් මිල ඉදිරිපත් කරන්නයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා ඒ වගේම පිටදිදිත් ඒ වැඩේ කරා. ඒ නිසා ඔහුට තියෙන කාර්යභාරයට පිටින් ජනතා විරෝධීව හැසිරෙන ඇමතිවරයෙක් හැටියට තමයි අපි මේ ඇමතිවරයා දකින්නේ. විශේෂයෙන්ම අපි දැක්කා
පහුගිය දෙවනිදා නිකුත් කරපු චක්‍රලේඛන. විශේෂයෙන් මේ සාමාන්‍ය අධිකාරීවරයා අතීතයට බලපාන තීන්දුව දීලා දිනවා. මොකක් ගැනද මම මේ කතා කරන්නේ? සූර්ය බලය වෙනුවෙන් වහලවල් මත සූර්ය පැනල් ගහන ඒ සුළු ආයෝජකයන්ට නැත්තම් අපි හිමු නිවෙස් හිමියන්ට ගෙවපු ගාන රුපියල් 37 කියන එක අද 27 බවට පත් කරා. හැබැයි අපි දැක්කා පහුගිය මාස 6 තුල මේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් සූර්යා ලෝකය භාවිතා කරමින් සූර්ය පැනල් අද ජාතික පද්ධතියට එකතු කරමින් මෙගාවොට් 150ක් විතර ජාතික පද්ධතියට එකතු කරා. මේ වෙනකොට පවුල් 5000ක් විතර ක්ලියරස් සඳහා මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට කිසිම දෙයක් මේ දවස්වල වෙන්නේ නැහැ. එතන තියෙනවා මෙගාවොට් 70ක් විතර. ඔන්න එහෙනම් ඇමති ගේම ගහන්න හදනවා මේ පාරත්. අපිට දැනෙන විදිහට ජනවාරි මේ දෙසැම්බර් වගේ වෙනකොට හදිසි විදුලිය මිලදී ගන්න 110ට 120ට මේ ක්‍රියා කරයි කියලා අපි මුලින්ම අපි දැනුවත් කරන්න අපි කැමති. මේකට යන්න ඉඩ තියන්න එපා කියන එක අපි වෘත්තීය වේදීන්ට වෘත්තීය නිලධාරීන්ට අපි කියා හිටිනවා. ඒ නිසා අපි විශේෂයෙන් කියන්න ඕනේ මේකේ සමස්තයක් විදියට ගත්තම වැඩිම වාසිය තියෙනවා ආගමික ස්ථානවලට. ඒ අයට 130.1% අඩුවීමක් තියෙනවා. නමුත් සතුටු නැහැ. 2.50ට තිබ්බ එක තමයි ඔය අඩු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අඩුම ප්‍රතිලාභය මේ වෙලාවේ තියෙන්නේ රජයට. ඒ අයට සමස්ත අඩුවීම තියෙන්නේ 13.6%. එතකොට සතයක්වත් නොදී හිටින්න හදපු කාංචන විජේසේකර ඇමතිවරයා මොනාටද මම මේ කතා කරන්නේ? කර්මාන්ත වලට. එහෙනම් අපි දන්නවා කර්මාන්ත සහ හෝටල් ශේෂ්ත්‍රයට වැඩිවීමක් වැඩි වුණා. කොමිසම සභාව ඒ ගැන බලපු එකට අපි ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම හෝටල් සඳහා 126කුත් කර්මාන්ත ශාලා සඳහා 25.3% අඩුවීමක් සිදු වුණා. මේක මගහැරලා යන්න හැදුවේ ඇමතිවරයා. ඒ අනුව අපි ගත්තොත් එහෙම සමෘද්ධිලාභීට එදා තිබුණු ඒකක 30ක් වෙනුවෙන් 390ක් ගෙවන්න තිබුණු බිල්පත අද 280ක් බවට පත් වෙලා තියෙනවා. රුපියල් 90ක් අඩු වෙලා තියෙනවා සමෘද්ධිලාභියට. ඕක තමයි තිබුණේ. හැබැයි එදා තිබුණු විදියට තිබුණා මේ බිල රුපියල් 150ක් බවට පත් වෙන්න තිබුණා. දැන් 280යි එදා තිබුණා 150ක් වෙන. ඒ නිසා මේ ආණ්ඩුවේ වික්‍රමයක් වික්‍රමසිංහගේ දකින්න නැහැ කියන එකයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි යුනිට් 66ට 1140ක් එදා ගෙව්වා. අන්න ඒ අයට නම් ලොකු අඩුවීමක් අපිට පේනවා. රුපියල් 700ක් බවට පත් වෙලා තියෙනවා. ඒකද යුනිට් ආණ්ඩුව. මේ මධ්‍යම ප්‍රාන්තිකයන්ට 2800ක් ගෙවපු බිල්පත අද 1840ක් බවට පත් වෙලා තිනවා. රුපියල් 1000කට ආසන්න ගාණක් අඩුවීමක් අපි දකිනවා. එතන හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මේ ප්‍රවණතාවය ඇත්තටම මේ විශේෂයෙන්ම විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හැටියට දිගින් දිගටම මේවා පෙන්වා දෙමින් කොමිෂන් සභාවේ නිලධාරීන්ට මේ මත ඉදිරිපත් කරමින් සංගමයක් හැටියට අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබීම නිසා ජනතාවට මෙම ජයග්‍රහණය හම්බුණා. නමුත් අපි 130ක් සමස්තය බලාපොරොත්තු වුණේ. ඒ නිසා ඒ වගේම තමයි යුනිට් 120 අයට 4900ක් ගෙවපු අයට 3340ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං තව මතක් කිරීමක් කරන්න ඕනේ මේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනවා හැමදාම මේ මිල සංශෝධන කරනකොට නිර්දේශ. හැබැයි මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධ්‍යයනය කරන්නේ කොමිෂන් සභාව. ඒ නිසා අපි කොමිෂන් සභාවට කියනවා මේ නිර්දේශ දැම්මට වැඩක් නැහැ. මේවා අධ්‍යයනය කරන්න. මේවට දිනවකවානු දීලා තිනවා. දැන් ගියපාරක් දුන්නා. ඒවත් ක්‍රියාත්මක නැහැ. ඒකට මොකද්ද කොමිෂන් සභාව කියන්නේ? දැන් මෙවරත් සත්‍ය දාරුම් කාර්යයක් කොන්දේසි ඉදිරිපත් කරලා තිනවා. ඒ කොන්දේසි ගත්තොත් මෙයයි කියලා තිනවා 2023 වර්ෂයේ අවසන් කාර්තුවේ පිරිවැය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන විගණනයක් කරන්න. දැන් මේවා විගණනයක් කරන්න කියලා ගියපාරක් කිව්වනේ. කෝ පුළුල් ස්වාධීන විගණනයක්. LTL එකේ ගනුදෙනු විගණනය කළා නෑ. ඇයි LTL එක රජයට අයත් නැන් නෙමෙයිද? ඒ නිසා මහා ජාවාරම් වෙන ස්ථාන මේවා වහාම විගණනයටපත් කරන්න. මේක අදෙයි එකක් නෙමෙයි. ඒ නිසා දෙවනි කරුණ හැටියට උන් සඳහන් කළා දිනෝ තොග සැපයුම ගනුදෙනු ගිනුමේ පූර්ණ මෙහෙයුම් සඳහා විදුලිය අලෙවි කිරීමේ ගිනුම සහ විදුලිය මිලදී ගැනීමේ ඒ ගිනුම් ක්‍රියාවට නැගීමට කටයුතු කරන්න කියලා. තුන්වෙනි කරුණ ලංවීම විසින් විදුලිය ජනනය සඳහා මිලදී ගනු ලබන ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග
ජිවිසුන් වලට එන්න. දැන් මේක කීපාරක් කියලා දිනවද? ඒ නිසා මේ කාංචන කියන මේ මිල සූත්‍රය අනුව කටයුතු වෙනවද? ඈ ඒ නිසා ඉන්ධන අද විදුලි බල මණ්ඩලයට අධික මිලට ලබා දෙනවා. වැට් එක දෙපාරක් ගහනවා. ඉතින් මෙන්න මේවා නියාමනය කරන්න කොමිෂන් සභාව කිව්වට වැඩක් නැහැ. මේවා පස්සෙන් ඉඳලා ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඊගාව කාරණේ තමයි රැහන් ඉදිකිරීම කටයුතු සම්පූර්ණ කර සක්‍රිය කරන්න කියලා. කොහෙද මේ කොත්මලේ නව පොල් පිටිය ඒ මාර්ගය. දැන් මේවා කඩිනම් කරන්න ඕනේ. මේ 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 වැඩ දිගින් දිගටම කෙරෙන්නේ නැහැ. පස්වෙනි කාරණය බලසත්ති සංරක්ෂණය සහ කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීම ප්‍රවර්ධනය සැලසුම් කර ඉදිරිපත් කරන්න. දැන් මේ ප්‍රවර්ධන සැලසුම් කරන්න කියලා මේවා දෙපාර තුන්පාර හතරපාර කියනවා. හැබැයි මේවට අවශ්‍ය විනයානුකූල නීති ක්‍රියාමාර්ග කොමිෂන් සභාවට ගන්න තියෙනවා. මේ කොමිෂන් සභාව පන්නතේ මේ අය මේවා ගන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම 2030 දක්වා වූ පුනර්ජිනිය බලසත්ති සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත් කරන්න. කොමිෂන් සභාවේ තොලුව හොඳ නැහැ. මේවා කොච්චර කල් ඉඳලාද කරන්නේ? රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට මේවා පත් කරා. දැන් කො මේවා ඉෂ්ට වෙනවා? ඒ නිසා මේවා ගහලා ජනතාව මුලා කරන්න එපා කියන එක අපි කියනවා. මේවට ක්‍රියාත්මක කරන්න ඒ තියෙන නීති වීති ක්‍රියාත්මක කරන්න කියන ගැසට් පත්‍ර ක්‍රියාත්මක කරන්න කියන එක අපි කියන අවසාන කාරණේ විදුලි පාරිභෝගිකයන්ට ඩිජිටල් ක්‍රමයට නිකුත් කරන විදුලි බිල්පත්වල තොරතුරු කියවා ගත හැකි ආකාරයට නිකුත් කර සහ විදුලි පාරිභෝගිකයන් ඉල්ලා සිටියොත් මුද්‍රිත බිල්පත ලබා දෙන්න. අපි මේක දිගින් දිගටම කිව්වා. දැන් කොමිෂන් සභාව මේක ගණකට අර එවනවා. දවස් දෙකෙන් ඉවරයි මේ මුද්‍රිත බිල්පතේ මෙලෝ දෙයක් පේන්නේ. දැන් හදිසියට කතා කරගන්න දුරකථන අංකයක් නැහැ ඒ බිලේ. දුරකථන අංකයක් නැහැ. ඉතින් මේවා තනිකර මේකෙන් බිලියන ගානක ලාභයක් ලබනවා වසරකට. මේක වහාම සංශෝධනය කරන්න බිල්පතක් දෙන්න පාරිභෝගිකයන්ටත් අපි කියනවා ලිඛිතව ඉල්ලීමක් කරන්න තම ඉංජිනේරු කාර්යාලයට අපට බිල්පතක් ලබා දෙන්න කියලා. ඒක ඉල්ලීමක් හැටියට මම ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ විදුලි බල කර්මාන්තය නියාමනය වෙනුවෙන් කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ මතයට ගරු කළා කටයුතු කරන්න කියන එක අපි කියනවා. ඒ නිසා ඇමතිවරයා කරන්න ගිය අර සුලම් බලාගාර සෙල්ලම වගේ අර රුපියල් 25ට ඒකකයක් ගන්න හැදුවා 14.68ට මිල ගණන් ඉදිරිපත් කළා තිබුණා. මේවා වහලගේ ගහනගේ ටෙන්ඩර් ක්‍රමවේදයෙන් පරිභාරිව කරන්න හදනවා. හැබැයි ටෙන්ඩරයක් දාපු එකත් මාසයක් විතර ප්‍රමාද කළා. මේවා ජනතාවගේ ඇස් වලට වැලි ගහලා කටයුතු කරන්න හදන මේ ඇමතිවරයා සහ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව විසින් කටයුතු කරනු ඇතයි මා සිතනවා.